ගැටපිලිවෙල කොහොමද ඔබතුමාගේ? ඈ මොන වැඩ පිළිවෙලද? ජනාධිපති අපේක්ෂක කම සහ ඉදිරි ජනාධිපතිවරණය ඒක හොඳින් කරගෙන යනවා. ඒ කියන්නේ මොනවද දැන් ඉදිරියට මම මෙතුමේ එහෙම ඉන්නවා. අපේ පොදු ජන පෙරමුණේ දේශපාලන පදනම මුල් කරගෙන ඒ කාර්යය ඉස්සරහට ගෙනියන. ඔබතුමා නම් කියන්නේ හැබැයි එක්සත් ජාතික පක්ෂයේ කරුණ ජයසූරිය මැතිතුමත් ඉදිරි ජනාධිපතිවරණය වෙනවයි කියලා. ඔබතුමාට අභියෝගයක් වෙයිද ඔබතුමා? ජනාධිපති අපේක්ෂක තනතුරට මිනිස්සුගේ මතයක් තියෙනවා. දැන් මේ දෙකේ වෙනස පොඩ්ඩක් අපිට පැහැදිලි කරන්න ඕන හේතුව නෑ ජනතාව ඇයි මාව එහෙම ඉල්ලන්නේ කියන විදිහට ඒ අය දැකපු මගෙන් දැකපු ඒ අයට අවශ්‍ය ලක්ෂණ තියෙන හින්දා. ඇත්තටම මම හිතන්නේ මම යුද්ධයක දීපු දායකත්වයටත් වඩා මම අගය කරනවා ඊට යුද්ධ පශ්චාත් යුද සමයේදී මං කර දීපු දායකත්වය පිළිබඳව. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවල මිනිසුන්ගේ ජීවන තත්ත්වය සාමාන්‍ය බවට පත් කරන්නට, එවැගේම ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්නට කරපු කාර්යභාරය, LTT සමාජිකයන්ගේ පුනරුත්ථාපනයේ ඉඳලා එම පළාත් සංවර්ධනය කිරීමේ ඉඳලා බිංදුවම්බ ඉවත් කිරීමේ ඉඳලා පළාත් සභා ඡන්දයක් කලමිනි වතාවට උතුරු පවත්වන්නට අවශ්‍ය වාතාවරණය සකස් කළා. ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ලබා දීමට කළ කටයුත්තත්, ඊළඟට නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට කොළඹ නගරය ලෝකයේ දියුණුවන හොඳම නගරය බවට, ආසියාවේ හොඳම ශීඝ්‍රයෙන්ම දියුණුවන නගරය බවට පත්වන්නට කරපු කාර්යභාරය තුළ මම හිතන්නේ ජනතාව දැක්කා මගේ වැඩ කිරීමේ තිබෙන හැකියාව. ඉතින් මං හිතන්නේ නායක වශයෙන් අවශ්‍ය ප්‍රතිපත්ති සහ සැලසුම් හදනවා වගේම ඊටත් වඩා හැකියාවක් තියෙන්න ඕන ඒ ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමට. මං හිතන්නේ මම අද දකින ලොකුම දුර්වලතාවය තමයි මෙන්න මේ කාරණේ. ඒකත් අපි දකින්නේ නැහැ මේ සැලසුම් ඕ වෙලාවට කතා කරන්නට පුළුවන්, සංඛ්‍යා ලේඛන දක්වන්නට පුළුවන්, බිල්බෝඩ් ගහන්න පුළුවන්. නමුත් වැඩක් වෙන්නේ භූමිය මොනවද ජනතාව වෙනුවෙන් කරන්නේ කියන එක, වැඩ ක්‍රියාත්මක කිරීම. ඉතින් ඒක තමයි මම හිතන්නේ ජනතාව බලාපොරොත්තු වෙන ලොකුම දේ. අපි වැඩගත්න කාර්යය තමයි ජනතාව වෙනුවෙන් අපි කරන සැලසුම් ක්‍රියාත්මක කළ පෙන්වන්නට පුළුවන්. ඔබතුමා හිතනවා සුළු ජන කොටස්වල අපි කීව කතාව අපි වාර්තා කරලා තියෙනවා, ඒවා අපි දැකලා තියෙන එක හරියට හරි. අපිට තියෙන තමයි දැන් දේශපාලන නායකත්ව රාවට පස්සේ සාම්ප්‍රදායික දේශපාලනත්වයට නායක වැඩම ඉදේට ගුණතාද රාජපක්ෂ මහතර විශ්වාසයක් තියෙනවා. එහෙම නොවති වැඩේ නායකත්වයේ කෙලින් ඉස්සරහට ගෙන යන පුළුවන්. මට නායකත්වයක් දුන්නොත් මගේ බලාපොරොත්තුවක් නෑ. මට එච්චර කාලයකුත් නෑ දිගින් දිගටම දේශපාලනය වැඳිලා ඉන්න. මම කරපු කාර්යයන්හිදී බොහෝ වෙලාවට මගේ අරමුණ වුණේ ඒ ආරම්භ කරපු කාර්යයේ අවසානය දකින්නට මිසක් ජනතාවගේ හැම නැත්තම් විවිධ අයගේ වරප්‍රසාද ලබන්නටවත් කීර්තියක් ලබන්නටවත් නෙවෙයි. ඉතින් මම ඉස්සරහට වැඩ කරන්නෙත් හුදෙක්ම අරමුණ ඉෂ්ට කර ගැනීම සඳහා පමණයි. ඔබතුමා හිතනවද සුළු ජන කොටස්වල ප්‍රසාදය ගන්න හැකියි කියලා? අනිවාර්යයෙන්ම මට පුළුවන්. මොකද
මම හිතන්නේ සුළු ජන කොටස් කීවා කියලා ඒගොල්ලන්ටත් මේ තියෙන தත්ත්වය නොවැටෙනවා කියලා. ඒගොල්ලන්ටත් වැටෙනවා හැම පුද්ගලයෙකුටම අද තියෙන தත්ත්වය මොකද්ද කියලා. ඒගොල්ලන්ටත් ඒකෙන් ගොඩ වෙන්න ඕනේ. දැන් මම තමයි ඉතින් හොඳ උත්තරේ ගොඩ එන්නේ.